දමං ඔයාලට පෙන්න්නන්නන් පුතාට මම හදලා දෙෙන සුපෝෂ පොන් රොටිය එක. මුලින්ම මම මේ විදියට බෝල් එකක් අරගෙන ගාගත්ත පොල් කෝප භාගයක් විතර එකතු කරනවා. ඊට පස්සේ හලාගත්ත පාම්පිටි කෝප්ප භාගයක් එකතු කරගන්නවා. ඉන් පස්සේ සුපෝෂත් කෝප්ප භාගයක් පමණ එකතු කරගන්නවා. තොර මගේ මූලිකම අමුද්‍රව්‍ය තුළ වෙන්න මේක දිින්පාම් පිටි වෙනකට වෙන කෙනෙක්ට වෙන මනවාහරි පිටි වර්ගයක් එකතු කරන්න පුළුවන්. මං මෙතැදි පාම්පිටි එකතු කරන්නේ මේ රොටී ටිකක් මෙලෙකට අරගන්න අවශ්‍ය නිසා. දැම් මේකේ ඇරසේ වැඩි කරන්න මම හීනිියයට ලියාගත්ත ලුණු සහ කරපීංච එකතු කලා තව කැමතිදෑ මේකට එකතු කරන්න පුළුවන් ඔයාලට. ම මේ එක ගුණය වැඩි කරන්න බිත්තරයකුත් එකතු කරනවා. ඉන් පස්සේ ඔයාලට පුළුවන් රසානුව ලුණු ටිකක් එකතු කරගන්න ඩැම් මේේ ටික හොඳට මිශ්්‍ර කරගන්නයි තියෙන්නේෙ. දැන් අපි මෙත නැදී එකතු කරගත්ත බිත්තරය බිත්තරේ තියෙන ඉස්ම ටික මේ සුපෝෂවලට උරාගන්නවා. උගොල දන්න වැති සුපෝෂ පබා ලටගන්න දෙන වනා එකට දීරයක් එකතු කර හම ටික වෙලාවකින් එක නිකං හයි වෙනවා වගේ වෙනවානිේ. ඉන්දැ අපි රටිය හදනොට හැමතිස්සේම මෙම හයිවෙච්ච මිශ්‍රණය කරගන්න නෑ පොළුවන් තරම් මේක මෙලෙක් කරන්න ඕන. මම මේක තා පොල්තෙල් චුට්ටකුත් එකතු කරන සමන අප පොල්ටියක් හද්දී පොල්තෙල් චුට්ටක් කරි බට ටිකක් හරි පේ ගෙදර මම හමතිස්ස එකතු කරන්න බලනවා. අදමම් පොල්තෙල් ටිකක් එකතු කරා එකතු කරලා නැවතත් කල්වාම් කරලා චුට්ට වෙලාවක් මේක තිබ්බ. ටිකක් වෙලා තිබ්බහ මේ මිශ්‍රයේ නැවත හයි වෙනවා. ඉන් පස්සයාලට පුළුවන් පොල් වතුර ටිකක් හරි ඒම නැත්තැන් සහමාන්‍ය වතර ටිකක් හරිදාමින් මේක හොඳට අනමින් මුරදු පිටිමෝලියක් එනකං හදාගන්නා. මොකදර සුපෝෂවලින් එන තදගතිය චුට්ට චුට්ට නැතිකර ගන්න වොල්ලෝ පොඩ්ඩ පොඩ්ඩ වතුර දාලා. මම ගන්න පදම තමයි අතේනිකං ඇලෙන ප්‍රමාණයට එන මුුරදු මෝලියක් එනකං මම හොඳට මේක අනාගන්නවා. ම නැවතත් මේ වතුර දාලානලා පැත්තකින් කියයලා තිබ්බා දැන් ඕන ටික වෙලාවකට පස්සෙමං අරම් බැලුවම පිටිමිශ්‍රණය තද ගතියක් නෑ මට අවශ්‍ය මෙලෙක් අර ඇලෙන ගතියට තියෙනවා. දැන් ඉතින් හරි දැන් මේක නම් එහි විදියට පුංචි බෝල ටිකක් හදාගෙන පුංචි රටිටිකක් හරි ගස්ස ගන්නා ඊට පස්සේක පුච්ච ගන්න තමයි තියෙන්නේ. ඔයාලට මම හැමදාම කියනවා වගේ අද ීඩියෝ එකත් සඳහන් කරන්නන් සුපෝෂ දෙනකොට උපරිම පෝෂණයක් ලැබෙන විදියට එයාට දෙන්්ඩනං ේ රත් කිරම්බලට ලක් නොකර සුපෝෂ කෙලිින්ම දෙන්න ඕන මකද දෙේක කලීින් පිසින ලද ආහාරයක් නිසා නමුත් සමහර බබාලා එහෙන අමුරසේට කැමති නෑ. අන් ඒ වගේ අයට තමයි අපි මේ වගේ වෙනස් වෙනස් විදියේ කෑම ජාති සුපෝෂ් වලින් හතල දෙන්න ඕන. දැම් මෙතන ඕගුලො දකිනවා තවමට මේ වගේ පිටිබෝල දෙකක් තියෙනවා. මං ඇත්තටම මේ වැඩිපුර තමයි අදහදාගෙන තියෙන්නේ. බෝල දෙක මම මේ විදියට භාජනයක දාලා ලංශීට්්‍යයහැකින් වහලා ශීත කරණය යට කොටසෙන් දාලා තියෙනවා මට පස්සෙ දවසට අරගෙන ටක්ගල රොටී එකක්හදල පුච්චල බබාට දෙන්න පුළුවන් නිසා. මේ තමයි අපි පුච්චගෙන අවසන් වෙච්චේ රොටිය මං ගොඩක්තුනී කරලා නෑ මහතටරන්තය එතවොට බාලට මෙලෙකට කඩ ලේසි ති මේක හරිම රසයි ඒවගේ අපි දාාපු දේවල්ක හොඳ ගුණයකුත් තියෙන රෝොටිය ඉතිං ඔයාලත් මේ සුපෝෂවලින් නොටි හදලා බබලට දීලා බලට.